මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ ආර්ය ඥාන ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්න පැහැදිලි කර ගන්නටයි මා දැන් සූදානම් වන්නේ. ඉතාමත් ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්සේගෙන් මා ඒ සඳහා අවසරය ලබා ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ මම නැවත නැවතත් ඔබ වහන්සේගෙන් විමසන්නේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිත තුල තවමත් පවතින මේ අවිනිශ්චිත භාවය පිළිබඳව මෙවැනි වටපිටාවක් අපි කොහොමද ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව අවබෝධ කරගන්නේ? ඊට ධර්මානුකූල පසුබිමකින් අපි මොහොන දෙන්නේ කොහොමද? මෙහෙමයි නෝනද ඔබතුමිය ඔය ප්‍රකාශ කරන්නේ අපේ ජීවිත ඉදිරියේත් රටේ අනාගතයේ ඉදිරියේත් බරපතල අනතුරක් අභියෝගයක් ප්‍රශ්නාර්ථයක් තියෙනවායි කියන කාරණේ. ඉතින් එතනදී නෝනා ධර්මානුකූලව අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් නිරේතුරුවම නෝනා ධර්මානුකූලව ඒක අපිට විග්‍රහ කරන්න වෙන්නේ ඒ අකමැති දේවල් අපිට සිද්ධ වෙන්නේ අපේ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් නිසා කියලා. අපි මිනිස්යා විසින් කරගන්නා වූ පව්වල විපාකයන් නිසා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව අපිට දේශනා කළ තියෙන දෙයක් තමයි හිතන්න එපා කියපු කාරණා කීපයක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිතන්න එපා කියලා මේ දේවල් ඔබ හිතන්න යන්න එපා වුණාට වැඩිය. බුද්ධ විෂය ගැන හිතන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේලාට අදාළ විෂයන් බුදුරජාණන් වහන්සේගේ චර්යාවන් බුදුරජාණන් වහන්සේගේ හැසිරීම බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාත්මක භාවයන් ඒවා ගැන අපිට හිතන්න එපා කියනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා කර්මයේ විපාක දෙන ඇති හිතන්න යන්න එපා කියලා. ඒතකොට කර්මයේ විපාක දෙන ඇති හිතන්න යන්න එපා කියන තැනදී නෝනා අපිට මේ විපාක දෙන්නේ කර්මයක් නම් අකුසල් සංස්කාරයක් නම් නෝනා අපි ඊට හේතු හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොන අකුසලයේ නිසාද අපිට මේ වෙයි වෙන්නේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා හිතන්න යන්න එපා කියලා. එහෙම හිතන්න ගියොත් කෙනෙකුට හිතන්න පුළුවන් මෙච්චර වැරදි කරන මුස්ලිම් ඒ අන්තවාදී පිරිස් වලට කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා. ඒගොල්ලෝ තව තව ව්‍යාප්තිය සිද්ධ කරනවා. නමුත් මේ සිංහල අපේ ජාතිවාදී අදහසොත් සිංහල බෞද්ධයයට නැහැ. ඒගොල්ලෝ අන්‍ය ආගමිකයන් සමග ගැටෙන්න යන්නෙත් නැහැ. හැමෝමත් එක සමගියෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් දෙයනේ මේ සිංහල බෞද්ධ ජනතාවට මේ සාපීඩනයක් එල්ල වෙනවා. ඒකෝ දැන් උතනදිම නෝනා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ අරගොල්ලෝ අච්චර වැරදි කරද්දී ඒ ඇයට කිසිම අපහසුවකින් තොරව ඒගොල්ලන්ගේ ව්‍යාප්ති ධර්මයන් සිද්ධ කරගෙන යද්දී ඇයි මේ මෙච්චර පිංකම් කරන බෞද්ධයින්ට මෙවැනි අනතුරු වෙන්නේ කියලා. දැන් ඒක සාධාරණයිනේ. අර මිනිමරන්නම උත්සාහ කරන මේ අනුන්ගේ රටවල් අල්ලගන්න උත්සාහ කරන ඒ ඇයට දවසින් දවස් ඒගොල්ලන්ගේ අරමුණු ඉටු වෙනවා. නමුත් මේ කිසිම දෙයකට සම්බන්ධයක් නැති හැමෝටම සූපත් වේවා කියන සිංහල බෞද්ධ ජනතාවට දවසින් දවස නෝනා විනාශයමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔතන සැඟුණා වූ හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ හේතුඵල ධර්මය තමයි සිංහල බෞද්ධ ජනතාවගේ අකුසල් සංස්කාර. වෙන දෙයක් නෙමෙයි. ඒතර මුස්ලිම් ජනතාවටත් අන්තවාදීව කටයුතු කරන්නේ සිතුවිලි සකස් වෙන්නේ ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර නිසා. මධ්‍යස්ථභාවයට අවිල ප්‍රශ්න විසඳ ගන්න හිත දෙන්නේ නැති ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට නෝනා ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය නම් ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණේ හිතන්න යන්න එපා කියනවා. නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ හිතන්න කියන කාරණේදී දුක කියන කාරණේ ගැන හිතන්න කියනවා. මොකද මේ දුකක් තමයි අපිට සකස් වෙන්නේ. දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ ගැන හිතන්න කියනවා. දුක නැති කරන්න නම් අපි තෘෂ්ණාව නැති කරන්න ඕනේම කියන කාරණේ ගැන හිතන්න කියනවා. දුක නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා හිතන්න කියනවා. කියලා මේ මාර්ගය තුල ගමන් කරන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට පනවන්නේ උතනයි නෝනා. එහෙම නැතුව ඇයි මේක සිද්ධ වුනේ? මොකද්ද මේ අකුසලේ? ඇයි මුස්ලිම් ඇයට එහෙම නොවෙන්නේ? ඇයි බෞද්ධයට මෙහෙම වෙන්නේ? අපි මෙච්චර සමගියෙන් ජීවත් වෙද්දී හැදෙද්දී ඇයි අපේම දේවල් විනාශ වෙන්නේ? ඇයි අපේම අම්මලාගේ වඳභාවය නැති කරන්නේ? ඇයි මේවට විපාක නැත්තේ? නෝනා බුදුරජාණන් වහන්සේ කියනවා ඒවා ගැන හිතන්න ගියොත් ඔබ උමුතු වෙයි කියලා. උමුතු වෙනවා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. ධර්මයේ කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. ධර්මයෙන් අපිට රැකවරණයක් නැහැ. එහෙම කියලා බැහැරට යනවා කියන උමතු වෙනවා කියන්නේ ඒක ශ්‍රද්ධාවෙන් බැහැරට යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙවැනි තත්වයන් තුල අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න හිතන්න කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දෙනවා. මෙන්න දුක, මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් ආ එක්වීම, මේ පංච උපාදානස්කන්ධ දුක දකිමින් ජීවත් වෙන්න කියලා. මේ පංච උපාදානස්කන්ධ දුක සකස් වෙන්න එකම හේතුවයි ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව කියන කාරණේ දකින්න කියනවා. දැකලා මේ දුක නැති කරන්න නම් මේ තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියන කාරණේ දකින්න කියනවා. දුක තුනී කරන්න ඕන නම් තෘෂ්ණාවයි තුනී කරන්න ඕනේ කියන කාරණේ දකින්න කියනවා. දැකලා දුක තුනී කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඕන ධර්මානුකූලව කටයුතු කරන කෙනා මේ මොහොතේ සිද්ධ කරන්න ඕනේ මේවා කෙසේ ඇති වුණාද මේවා කෙසේ මිදෙනවාද කියන කාරණා ඔස්සේ නැති ප්‍රශ්න ඇති කරගන්න යාම නෙමෙයි. මේ අකුසල් සංස්කාරයක් විපාකයට එනවායි කියලා දකිමින් ශක්තිමත්ව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කොතනදීවත් අසාධාර්ණයේ ඉදිරියේ වැරද්ද ඉදිරියේ කට පියාගෙන ඉන්න කියලා නම් කියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රිය ගැන ලෝකෙට දේශනා කරපු සාස්තුන් වහන්සේ නම නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට මෛත්‍රියේ උත්තම ශක්තිය මාර්ගයේ දේශනා කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේ මූණ දුන්නා වූ ප්‍රශ්න කීපයක් තිබ්බා. ජේතවනාරාමේ අරූප මල්ලිකාව මරා දාලා තිබ්බා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න. බුදුරජාණන් වහන්සේ මේ රූප මල්ලිකාව දූෂණය කරලා රූප මල්ලිකාව මරා දැම්මා කියලා රාණ්‍ය ආගමික පින්වතුන්ලා ජේතවනාරාමේ ඇතුළෙම රූප මල්ලිකාව වල දැම්මා. වලදාලා අවසානයේ ඒගොල්ලන්ම රූපමල්ලිකාගේ මරණේ මලකඳ ගොඩ අරගෙන නගරේ පුරා ගෙනිහිල්ලා බලවත් විපතක් ඇති කළා. දැන් ස්වාමින්වහන්සේලාට පිණ්ඩපාත යන්න බෑ. ආනන්ද ස්වාමින්වහන්සේලාට එක පිණ්ඩපාත යනවා පිණ්ඩපාත කරන්න බෑ. වූ තියනවා ගල් ගහනවා එලෝනවා මිනිමරුව කියලා කෑ ගහනවා. ඔබලාගේ සාස්තුන් වහන්සේ මිනිමරුවෙක්. අපි ඔබලාට දන් දෙන්නේ නෑ. දාන්නේ නැතුව එනවා හැරිලා. හැරිලා භාග්‍යවතුන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ නගරේ අපිට ඉන්න බෑ භාග්‍යවතුන්. අපි මේ නගරේ අතහැරලා යමු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඇයි යන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට මිනිමරුවා කියලා චෝදනා කරනවා. ඔබ වහන්සේ මිනිමරුවෙක් කියලා චෝදනා කරනවා. දන් දෙන්නේ නැහැ අපිට හූ කියනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද අපි චෝදනා එනවා කියලා මෙතනින් බැහැරට ගිහිල්ලා එතනත් චෝදනාවත් අපි මොකද කරන්නේ? අපි එතනොත් යන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට එන චෝදනා උපරිම සතියක් තමයි පවතින්නේ. ඒ ධර්මතාවයක් නෝනා. ඒ ධර්මතාවය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දසපාරමී ශක්තිය. ඒක හොඳට තේරුම් වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ එද්දි ප්‍රාතිහාරයවත් අදිෂ්ඨාන ශක්තියක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා සතු සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී ශක්තියෙන්, මෛත්‍රියේ ශක්තියෙන්, සීලේ ශක්තියෙන්, සීල පාරමිතාවේ ශක්තියෙන් උන්වහන්සේලාට මොන චෝදනාව ආවත් නොනා ඒක දවස් 7න් යටපත් වෙලා එනවා. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ සිහි ගන්නලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද සතියකින් මේ චෝදනාව ඔක්කොම නවතිනවා. ඒ නිසා ඔබ අදින් පස්සේ කවුරු චෝදනා කළත් ඇත්ත කතා කරන්න. නිහඬව නම් ඉන්න එපා. අනිත් ස්වාමින් වහන්සේලා සියල්ලම දැනුවත් කරන්න. කවුරු හරි ඔබට මිනිමරුවෙක් කියලා චෝදනා කරනවා නම්, කවුරු හරි ඔබට මංකොල්ලකාරයෝ කියලා චෝදනා කරනවා නම්, බොරුකාරයෝ කියලා චෝදනා කරනවා නම් ඔබ ඇත්ත කතා කරන්න. අපේ සාස්තුන් වහන්සේ සීලෙන් පරිපූර්ණ සාස්තුන් වහන්සේකම, මෛත්‍රියෙන් පරිපූර්ණ සාස්තුන් වහන්සේ නම. අපේ සාස්තුන් වහන්සේ කවදාකවත් සිල්පද බිඳින්නේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි කවදාකවත් සිල්පද බිඳින්නේ නුනම් කවුරුන් හෝ චෝදනා කළොත් ඊට ප්‍රති පිළිතුරු දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ නරක වචනෙන් පරුෂ වචනේ නෙමෙයි. ඇත්ත කියන්නේ කියනවා. චෝදනා කරද්දී ඇත්ත කියන අපේ සාස්තුන් වහන්සේම කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේලා පහුදා පිණ්ඩපාතේ වඩිනවා. චෝදනා කරනවා, හූ තියනවා, ගල් ගහනවා. ඒ වෙලාවේ නෝනා ආනන්ද ස්වාමීන් වහන්සේ හැම කෙනෙකුටම ඇත්ත ප්‍රකාශ කරන අපේ සාස්තුන් වහන්සේ සීලෙන් පරිපූර්ණ කෙනෙක්. මෛත්‍රියෙන් පරිපූර්ණ කෙනෙක්. කවදාක්වත් ප්‍රාණඝාත අකුසල් කරන්නේ, දිවි හිමියෙන්වත් අකුසලයක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ නෝනා සතියක් යනකොට මේ ප්‍රශ්නේ निराකරණය වෙනවා. එතනදී තවත් මෙවැනි සිද්ධීන් කීපයක් තියෙනවා නෝනා. තවත් මෙවැනි සිද්ධීන් කීපයක් සූත්‍රගත ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරද්දී, සංඝයාට චෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියන මේ චෝදනා ඉදිරියේ නිහඬව ඉන්න එපා. ඔබ ඇත්ත හැටියෙන් ඒගොල්ලන්ට කියන්නේ කියලා. එහෙමනම් නෝනා වර්තමාන සමාජයේ මේ මතුවලා තියෙනා වූ අවාසනාවන්ත තත්වයන්ට නෝනා කර්මය විපාක දීම බව ඇත්ත. නමුත් නෝනා ඇත්ත ඇතිසැටියෙන් දකින්න, ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න, ඇත්ත ඇතිසැටියෙන් අදහස් ප්‍රකාශ කරන්න අපි ධර්මානුකූලව බැඳී සිටිනවා නෝනා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් සංඝයාවන අපිටවත් ගිහි පින්වතුන්ලාටවත් කට පියාගෙන ඉන්න කියන කාරණේ කියන්නේ නැහැ. වැරැද්ද ඉදිරියේ ඔබ ඇත්ත ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් ඔබ ඇත්ත ප්‍රකාශ කළ යුත්තේ කොහොමද? සීලේ ආරක්ෂාව තුළ ඉඳලා. අන්න සුන්දර තැනක් නෝනා. දැන් අපි ඇත්ත ප්‍රකාශ කරන්නේ, අපි වැරද්ද පෙන්නලා දෙන්න යන්නේ සීලේ ආරක්ෂාව තුළ ඉඳලාද? නැහැ. කඩු පොළු අරගෙන හිංසාකාරීව වැරදි පෙන්වන්න යනවා. එහෙම බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මෛත්‍රී සිතෙන් වැරද්ද පෙන්නලා දෙන්න. මෙත් සිතෙන්, පෙළන සිතෙන් නෙමෙයි, ගැටෙන සිතෙන් නෙමෙයි, චෝදනාත්මක සිතෙන් නෙමෙයි, මෛත්‍රී සිතෙන් නිවැරදි කිරීමේ අරමුණෙන් පෙන්වලා දෙන්න කියනවා. ඒ නිසා නෝනා වර්තමාන සමාජයේ තියෙනා වූ අවාසනාවන්ත තත්වයන් කොතනකදීවත් ඇස් පියාගෙන කට පියාගෙන ඉන්න කියන කාරණය ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් දේශනා කළා නැහැ. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් ධර්මානුකූලව ඕනම තැනකදී පහදා දීමේ පූර්ණ නිදහස, පූර්ණ අයිතිය භික්ෂුන් වන අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නෝන. එනිසා නිරේතුරුවම ඔබ සප්ත අපරිහානි ධර්මයන් ගැන මතක් කළා. එතෙන්දී පළවෙනි කාරණය තමයි නෝනා නිරේතුරුවම සමගියෙන් රැස් වෙනවා. සමගියෙන් සාකච්ඡා කරනවා. සමගියෙන් විසිර යනවායි කියන කාරණේ. නමුත් නෝනා අපේ රටේ කවදාක්වත් අපි දන්න තරමින් 1970 වෙනි පස්සේ වගේ ওই දේශපාලන ලෝකයේ තුල නෝනා සමගිය කියන කාරණේ නම් තිබ්බේ නැහැ. සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කළා සමගියෙන් විසිරීලා යනවායි කියන කාරණයක් කොතනකවත් නම් අපි දැක්කේ නැහැ. ඒ නිසා වර්තමානයේ උනත් නෝනා එවැනි දෙයක් අපි දකින්නේ නැහැ. ඒ නිසාම රට ඉදිරියේ මතුවෙන ප්‍රශ්න, රටේ ආරක්ෂාව ඉදිරියේ මතුවෙන ප්‍රශ්න, රටේ ජාතික සමගිය උදෙසා මතුවෙන ප්‍රශ්නවලදී නෝනා බලවත් අනතුරු කලා යනවා. මොකද මේ ප්‍රශ්න මතුවෙන්නේ ඉස්සෙල්ලා අපි ඒවා පිළිබඳ දැනුවත් වීම සිද්ධ වෙලා නැහැ. ඉතින් එතනදී නෝනා මේ සෑම දෙයකටම අර සුන්දර හේතුව බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී දේශනා කළා තියෙනවා. අධර්මික සූත්‍රයේදී දේශනා කරනවා නෝනා සමාජයේ මේ ප්‍රශ්න වලට මූලික හේතුව රාජ්‍ය නායකතුමාගේ දුර්වලභාවය කියලා. මේ දේශපාලනයක් නෙමෙයි සූත්‍රගත ධර්මයක් දේශනා කරන්නේ. මට මතකයි අපේ පින්වත් ජනාධිපතිතුමා මේ දැන් වර්තමානයේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනලා පළවෙනි සතියේ මම මගේ අර පුවත්පතේ සතියන්ත පුවත්පතේ පත්‍රයට දීපු ලිපියේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙනවා නම් මැතිවරණයක මාරාවේශය කියලා. මැතිවරණයක මාරාව තා මේ ඉන්න වර්තමාන පින්වත් ජනාධිපතිතුමා ජනාධිපතිත්වයටපත් වෙලා සතියක් ගිහිල්ලා නැහැ. තේන සමහරු මට චෝදනාත් කළා තිබ්බා මෙච්චර මේ අලුත් සුන්දර ආණ්ඩුවක් ඇවිල්ලා තිනවා අරිය ඥානහාමුදුරුව මැතිවරණයක මාරාවේශය කියන නමින් මේ ලිපිය ලියලා කියලා. අපි යම් අදහසක් ප්‍රකාශ කරන්නේ මේ ජ්‍යොතිෂයේ බලලවත්, හස්තරේඛා බලලවත්, ඉරහඳ තාරකා බලලවත් දිවසින්වත් නෙමෙයි. අපි යමක් අදහසක් ප්‍රකාශ කරන්නේ නෝනා ඒ සිද්ධියට බලපාන පුද්ගලයින්ගේ තුල සකස් වෙන තෘෂ්ණාවේ අඩුවැඩිභාවය බලලා. ඊට අදාළ පුද්ගලයින්ගේ තෘෂ්ණාවේ අඩුවැඩිභාවය බලලා. එතකොට මම බොහොම පැහැදිලිව එදා ඒ ලිපිය සඳහන් කරලා තිනවා අර හිටපු ජනාධිපතිතුමා අවුරුද්දක් තියෙද්දි ජ්‍යොතිෂයේ ඉගැන්වීම් මත එයා මැතිවරණයකට යනවා. ඒක මාරාවේශයක්. තව අවුරුද්දක් ඉන්න තිබ්බා. එතකොට එයා මැතිවරණයකට යන්නේ ඇයි? අර ජ්‍යොතිෂ වේදින්ගේ උපදෙස් මත එයා මැතිවරණයකට යනවා. එතනදිම මේ මහත්තයා සද්ධාවෙන් බැහැර වෙලා මාරාවේශයක් කරා ගිහිල්ලා. එතකොට මේ පැත්තෙන් අනිත් පාර්ශවයෙන් නෝනා සදාචාරාත්මක ධර්මයන් ගැන හිතන්නේ නැතුව මේ එකට එක පක්ෂයේ හිටපු මිනිස්සුව කඩාගෙන ගෙනල්ලා මෙතන තෘෂ්ණාවේ බලවත්භාවයම තමයි අපි හැම දෙයක් තුලින්ම දැක්කේ. ඒතකොට නෝනා අපි ප්‍රශ්නයක් නිරේතුරුව විග්‍රහ කරන්නේ ඒ ප්‍රශ්නෙට බලපාන්නා වූ තෘෂ්ණාවේ ස්වභාවය දැකලා විතරයි. වෙන කිසිම සාධකයක් අපිට නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. භික්ෂුන් වන අපිට දේශපාලනයක් නැහැ නෝනා. ඒතකොට මේ තෘෂ්ණාව මත බලලයි මේ මොහොතේ වුණත් අපි මේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ. ඒ නිසා වර්තමානයේ නිරේතුරුවම නෝනා භික්ෂුන් වන අපට ජනතාව නිවැරදි කරන්න මෙසේ කළ යුතුයි කියලා කාරණේ කියන්න නිදහස තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත කියන්න කියලා. චෝදනා එනවා නම් රට විනාශ වෙනවා නම් ශාසනයට අහිතකර ප්‍රශ්නයක් එනවා නම් සංඝයාට පීඩනයක් එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත කතා කරන්න කියලා. මේකයි ඇත්ත කියලා අපිට කියලා දෙන්න කියලා. එතනදී කොතනකවත් මේ දේශපාලනයක් කියන කාරණේ අපිට අදාළ නැහැ. ප්‍රශ්නේ නිවැරදිව දකින්න ඕන. ඒ නිසා නෝන අදින් පස්සේ එළඹෙන්නා වූ මාසහය කියන්නේ නෝනා මේ රට බලවත් අනතුරුදායක කාලයක් කරා යන මාසහය. ඒක හොඳින් තේරුම් ගන්න. ඒක අපි කියන්නේ මේ දිවසින් දැකලා නෙමෙයි. හඳහම් බලලා මේ ජ්‍යොතිෂය බලලා නෙමෙයි. කියන්නේ වර්තමානයේ අපේ රටේ දේශපාලනයට අදාළ පින්වතුන්ලා තුල ක්‍රියාත්මක වෙන තෘෂ්ණාවේ බලවත්භාවය දැකලා. ඒ නිසා ඉදිරි මාස 6 නෝනා බලවත් අනතුරු රටට සිද්ධ වෙන්න පුළුවන් මාසයි. මේ තෘෂ්ණාවේ ස්වභාවය බලලා කියන්නේ ජීවිත අනතුරු පවා කියන කාරණේ තෘෂ්ණාව වැඩි වෙච්ච තැන නෝනා දුක වැඩි වෙනවා. ඒතකොට දුක වැඩි වෙනවා කියන කාරණේදී බලයේ ඉදිරියේ නෝනා තෘෂ්ණාව වැඩි වෙද්දී මොන තීන්දුව తీරන ගන්නවද කියලා අපිට කාටවත් කියන්න බෑ නෝනා. ඒ නිසා ඉදිරියේදී බොරුව කියන කාරණය, වංචාව කියන කාරණය, අනුකරණයන් කියන කාරණය, ජනතාව රවට්ටනවා කියන කාරණය බලවත් ආකාරයෙන් සමාජගත වෙන්න පුළුවන්. බලවත් ආකාරයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආධර්මික සූත්‍රයට අදාළව දේශනා කරනවා රටේ රාජ්‍ය නායකයා පිරිහුණ තැන රටේ අගමැතිවරයා පිරිහෙනවා කියලා. අගමැතිවරයා පිරිහුණ තැන ඇමතිවරයා පිරිහෙනවා කියනවා. ඇමතිවරයා පිරිහෙන තැන මන්ත්‍රීවරයා පිරිහෙනවා කියනවා. මන්ත්‍රීවරයා පිරිහෙන තැන මහා සංඝරත්නය පිරිහෙනවා කියනවා. මහා සංඝරත්නය පිරිහෙන තැන ජනතාව පිරිහෙනවා කියනවා. ජනතාව පිරිහෙන තැන ඉරහඳ තාරකා විකෘති වෙනවා කියනවා. ඉරහඳ තාරකා විකෘති වෙන තැන ඍතු විකෘති වෙනවා කියනවා. ඍතු විකෘති වෙන තැන අවුව වැස්ස විකෘති වෙනවා කියනවා. ඒ නිසාම මහ පොළව විකෘතියක් විනාශයක් වෙලා භව භෝග සම්පත් විස සහිත වෙනවා. මහ පොළව විස සහිත වෙනවා කියනවා. එහෙනම් නෝනා අපිට මේ සියල්ල කතා කරද්දී භික්ෂූන් හැටියට අපි නෝනා ධර්මානුකූලව මේකේ මුල මතු කරලා පෙන්නන්න ඕනේ. අකට පහර දීලා වැඩක් නැහැ නේ දරුවෝ. මහ පොළොව විස වෙලා නම් වැස්ස අවුව විකෘති වෙලා නම්, ඉරහඳ තාරකා විකෘති වෙලා නම්, ඍතු විකෘති වෙලා නම්, ඉතින් අපිට ආයිමත් ඍතු ගැන හොයලා වැඩක් තියනවද? වැස්ස අවුව ගැන පරීක්ෂණ කළා වැඩක් තියනවද? මහ පොළොවේ පස් ගැන පරීක්ෂණ කළා වැඩක් තියනවද? මම මේ ධර්මයේ පැහැදිලි දේශපාලනයක් නෙමෙයි, මේ දේශපාලනයට පෙරලා ගන්න යන්න එපා. ඒව ගැන සාකච්ඡා කළා වැඩක් නැහැ. එහෙනම් දරුවෝ ජනතාව පිරිහිලා නම්, ජනතාව පිරිහුණේ ඇයි කියලා පරීක්ෂණ කරලා වැඩක් නැහැ. එහෙනම් කොමිෂන් පත් කරලා හොයන්නේ කියලා වැඩ. ජනතාව පිරිහුණේ සංඝයා පිරිහෙච්ච තැන. ඒතකොට සංඝයා පිරිහුණා නම්, සංඝයා පිරිහුණේ ඇයි කියලා මේ පරීක්ෂණ පවත්වන කොමිෂන් පත් කරලා වැඩ නැහැ. සංඝයා පිරිහෙන්න නම් පාර්ලිමේන්තුව පිරිහෙන්න ඕනේ. පාර්ලිමේන්තුව පිරිහුණේ ඇයි කියලා හොයන්න කවුරුවත් පත් කරලා පරීක්ෂණ කරලා වැඩ නැහැ. පාර්ලිමේන්තුව පිරිහුණේ ඇමති මණ්ඩලය පිරිහුණ නිසා. ඇමති මණ්ඩලය පිරිහුණේ ඇයි කියලා හොයන්න පරීක්ෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇමති මණ්ඩලයේ පිරිහුණේ අගමැතිතුමා පිරිහුණ නිසා. අගමැතිතුමා පිරිහුණේ ඇයි කියලා හොයන්න අහිමත් පරීක්ෂණ තියන්න ඕනේ. අගමැතිතුමා පිරිහුණේ රාජ්‍ය නායකයාගේ දුර්වලභාවයන්. සුන්දර ධර්මිනුවා. සුන්දර ධර්මයි. එහෙනම් දරුවෝ අපි පල්ලෙහාට පහර දීලා වැඩ නැහැ. ජනතාව පිරිහුණේ ඇයි කිය හොයන්න ගිහලා වැඩක් නැහැ. මේ ඇත්ත මෙතන තියෙනවා. අධම්මික සූත්‍රයේ. අධර්මික සූත්‍රයේ කියනවා ජනතාව දුර්වල වුණේ ඇයි කියලා හොයන්න ඕනේ නැහැ. දැන් ඔබ මේ මගෙන් ප්‍රශ්න යොමු කළේ ජනතාවගේ ප්‍රශ්නයක් නේ. ඇයි ජනතාව හිතා ගන්න බැරි විදිහට වඳභාවයන්ටපත් කරන්නේ? ඇයි ජනතාවට ආහාර එක වසමිශ්‍ර කරලා දෙන්න හදන්නේ? ඇයි ජනතාවගේ නිදහස මේ විදිහට නැති කරන්න හදන්නේ? ඇයි නිදහසේ ජීවත් වෙන අනුන්ගේ සමගියට කැමති සිංහල බෞද්ධ ජනතාවට, ක්‍රිස්තියානි ජනතාවට මේ විදිහේ මරණීය පහක් තීම් සිද්ධ වෙන්නේ? ඇයි මේ අහිංසක සිංහල බෞද්ධ රට උදුර ගන්න හදන්නේ? ඒතකොට මේ ජනතාව අතර මතුවලා තියෙන ප්‍රශ්නේදී අපි මුස්ලිම් ජනතාව වෙන් කළා පහර දීලවත්, ක්‍රිස්තියානි ජනතාවටවත් වෙන කාටවත් චෝදනා කළ වැඩ නැහැ. කල යුතු තැන කොතෙන්දද පටන් ගැනීමට යන්න ඕනේ. හේතු හොයන්න ඕනේ. බුදුදහම හේතුඵල ධර්මයක් නෝනා. ඒ නිසා දරුවෝ මේ මොහොතේ ඉදිරි මාස 6 මං නැවතත් කියනවා බලවත් ජනතාව මුලාවටපත් කරන, බොරුවෙන් ජනතාව රවට්ටන, ජනතාවට වංචාවෙන් රවට්ටන, ඒ වගේම හිතා ගන්න බැරි අනුකරණයන් සමාජගත කරන බලවත් අනුකරණයන්, ජනතාවාදී මුහුණුවරින් බලවත් අනුකරණයන් ඉදිරියේදී සමාජගත වෙන්න පුළුවන්. එහෙම අනුකරණයන් සමාජගත වෙලා ආයිමත් ජනතාව ඇත්තේ නාමයෙන් බොරුවක් රජ කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඇත්තේ නාමයෙන් නැවත බොරුවක් රජ කරලා රටේ ඉතුරු ටිකත් විනාශයෙන් විනාශයටම ඇද දාන්න පුළුවන්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඉදිරි මාස 6 ජනතාව සතියෙන් සිහියෙන් කටයුතු කළ යුතු මාසයක්. සාක්කුව ගැන හිතන්නේ නැතුව, බඩ ගැන හිතන්නේ නැතුව මේ උතුම් සිංහල බෞද්ධ රට, මේක සිංහල බෞද්ධයාගේ රට, මේ සිංහල බෞද්ධ රටේ සියලුම අන්‍යාගමික ජනතාව සහයෝගයෙන් සමගියෙන් ජීවත් වෙන සිංහල බෞද්ධ රට මේක. ඒ නිසා මේ රටේ ආරක්ෂාව, ආත්මකරුත්වය අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඉදිරි මාස 6 ජනතාවගේ සතිය සිහිය ශක්තිමත් වෙන්න ඕන. ජනතාවගේ සතිය සිහිය ශක්තිමත් වෙන්න ඕන. සතිය සිහිය ශක්තිමත් වෙන්න නම් අනිවාර්යෙන්ම ජනතාව තුළ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය තියෙන්න නම් අනිවාර්යයෙන්ම ජනතාව පංචශීලයේ ආරක්ෂාවෙන් ශක්තිමත් වෙන්න ඕන. ඔය පංචශීලයෙන් ආරක්ෂාවෙන් ශක්තිමත් නොවුනොත් ඉන්ද්‍රිය සංවරය දුර්වල වෙනවා. ඒ නිසාම සතිය සිහිය බැහැර වෙනවා. සතිය සිහිය බැහැර වුණ තැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව නෙමෙයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙද්දී ඒවාට ගැටෙමින්, එක්කෝ ඒවායේ ආස්වාදයට යට වෙමින්, එහෙම නැත්නම් මුස්ලිම් ජනතාවගෙන් පලිගන්න යමින් ඔය පුංචි පුංචි සිල්ලර දේවල් හොයන්න ගිහිල්ලා ඉන්ද්‍රිය අසංවරභාවය ඇති කරගත්තොත් නෝනා ඉදිරියේදී නැවතත් බලවත් බොරුවක් රජ වෙන්න පුළුවන්. බලවත් අනුකරණයක්, ජනතාවාදී වේශයෙන් රජ වෙන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරන ලද ඒ බොරුව ජාතිවාදී ස්වරූපයෙන් සමාජය තුළින්මද අපේ ස්වාමීන් වහන්සේ මතුවන්නේ? මේ සමාජයේ ජනතාවගේ, ඒ කියන්නේ ඉන්ද්‍රිය අසංවරභාවය තුළ, නිරිය අසංවරභාවයට හේතුව දුස්සීලභාවය. ඒ දුස්සීලභාවයයි ඉන්ද්‍රිය අසංවරභාවයයි මතුණාට පස්සේ සතිය සිහිය නැහැ. ධර්මානුකූලව හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අධර්මික සූත්‍රයට අදාළව හිතන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවරභාවය තුළ එයා ආස්වාදය ගැන හිතන්නේ. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, සාක්කුව පිරවීම, බඩ පිරවීම, ඕවා පස්සේ තමයි ඊට පස්සේ දුවන්නේ. සතිය සිහිය සකස් කරගන්නේ නැහැ. ඇයි? මොකක්ද මේකට ප්‍රශ්නේ? ඇයි ජනතාව පිරිහුනේ? ඇයි රට පිරිහුනේ? ඇයි ඍතු පිරිහුනේ? ඇයි ඉරහඳ තාරකා පිරිහුණා? අද හඳහනක් බැලුවොත් ඒ හඳහන වටිනවා. නැකතබ්බල්ලා විවාහයක් කළොත් ඒ විවාහය දික්කසාද වෙනවා. ඇයි? ජෝතිෂයේ වැඩි නැහැ. ඉරහඳ විකෘති. ජෝතිෂයේ වේදියා හිතනවා අද සඳු ඉන්නේ මෙතනයි කියලා. නමුත් අද සඳු එතන නැහැ. අද මෙතනයි මේ අනිග්‍රහය ඉන්නේ කියලා හිතනවා. එතන යා නැහැ. ඇයි? ඒවා විකෘති වෙලා. ඒ විකෘතිභාවයේ දෝෂ වේදියා දන්නේ නැහැ. ඒ මහත්තයා ඒ මහත්තයාගේ ගණන් සාත්‍රයට අදාළව ගාන හදලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා මේවා විකෘති වෙද්දී ඉරාන්ද විකෘති වෙනවා. තාරකා විකෘති වෙනවා. ඒවැ පිහිටින් විකෘති වෙනවා. එතකොට අපි ස්වභාවික ක්‍රමයට නැකත් හදද්දී නෝනා අනේ මේ අද කසාද බඳින මනුවා සුන්දර නැකතක් බල්ලා කසාද බැන්දත් මාසෙන් දික්කසාද වෙලා. ඒ ජෝතිෂේ වැරදි එතනදි. තේන්න. ඒක ජෝතිෂ වේදියාගේ වරදක් නෙමෙයි. අර ඊළඟට එනන් නෝනා මේ සියල්ල වෙලා අවසානයේ මහ පොළොව විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. වවභෝග සම්පත් වසවිස්ස බවට පත් වෙලා තියෙනවා. එහෙනම් නෝනා මේවායි නිවැරදි වෙන්න කොමිෂන් දාලා මේවා හොයන්න නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ මුල බුදුරජාණන් වහන්සේ කියනවා. අපිට පූර්ණ අයිතිය තියෙනවා භික්ෂුවක් හැටියට ධර්මයේ ධර්මානුකූලව විග්‍රහ කරන්න. ඒ අයිතිය අපිට තියෙනවා. අපි ඒක කලේ නැත්නම් ඒක කරන්න කෙනෙක් ධර්මානුකූලව මේවා කරන්න කෙනෙක්. මොකද ඒගොල්ලෝ ධර්මයේ දන්නේ නැහැ ගිහි පින්වතුන්ලා හුඟක් අය. ඒගොල්ලෝ ප්‍රශ්න විසඳගන්නේ එක්ක කෑ ගහලා, එක්ක චෝදනා කරලා, එක්ක මඩ ගහලා, එක්ක ආවේගශීලී වෙලා අනු ප්‍රශ්න විසඳගන්න යන මාර්ගය. ඒ නිසා නිරේතුරුවම නෝනා ප්‍රශ්නේ මුල රාජ්‍ය නායකතුමා අනේ කිසිම අහිතක් කිසිම තරහක් නැහැ ධර්මයට අදාළව ප්‍රශ්න විසඳනවා පමණයි. ඒ පින්වත් ජනාධිපතිතුමා මේ මොහොතේ නිවැරදි වෙලා සප්ත අපරිහානි ධර්මයන්ට අදාළව රට කරන්න ලෑස්ති නම් රට අදින් පස්සේ සුන්දර රටක් බවට පත් වෙවි ධර්මානුකූලව. තේන්න. ඒතර අපිට අවශ්‍ය පාලකයා කවුද කියන කාරණේ නෙමෙයි. ඒ නිසා ඉදිරි මාස 6 දිනෝනා සතිය 100 රටේ ජනතාව සිංහල බෞද්ධ ජනතාව, හින්දු මුස්ලිම් මධ්‍යස්ථ ජනතාව සතිය සිහිය ධර්මයට අදාළව හිතන්න. තමන්ගේ තමන් අදහන ධර්මයට අදාළව සතිය සිහිය ඇති කරගන්න. ඒ තුලින් නිරයතුරුවම සීල්පද පහේ ආරක්ෂාව ඇති කරගන්න. ඒ තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන නෝනා මේ හේතුඵල ධර්මයන් දැකලා රට තුල සිදුවෙන විනාශයට පළවෙනි වගකියුත්තා රාජ්‍ය නායකතුමා, දෙවෙනි වගකියුත්තා අගමැතිතුමා, තුන්වෙනි වගකියුත්තා ඇමති මණ්ඩලය, හතරවෙනි වගකියුත්තා පාර්ලිමේන්තුව, පස්වෙනි වගකියුත්තා මහා සංඝරත්නය, හයවෙනි වගකියුත්තා ජනතාව ධර්ම දායාද සූත්‍රයට අදාළව. මගේ විග්‍රහය නෙමෙයි. ඒ නිසා වෙනස් කළ යුත්තේ මොකද්ද කියන කාරණේ දැන් ඔබට තේරෙනවා. තේරෙනවද? නමුත් වෙනස් කළ යුත්තේ වෙනස් නොවෙනවා නම් පමණයි. ඒ ඉන්න මහත්තුරුන්ට මේ මොහොතේ වුණත් වෙනස් වීමේ අයිතිය සහ කාලය තියෙනවා. ඒ නිසා භික්ෂුවක් හැටියට මම බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් මහත්තුරු මේ ලැබෙන කෙටි කාලය තුල හෝ වෙනස් වෙයි කියලා. නමුත් නෝනා අකුසල් වල බලවත්භාවය නිසා වෙනස් වෙන්නේ හිත් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ දැන් ප්‍රකාශ කළේ මේ අධම්මික සූත්‍රයට අදාළවයි. එතනදි පැහැදිලි හේතුව උනේ රාජ්‍ය නායකයා කියන අර්ථයයි. ඒතර මම කියන්නේ පුතේ ජනතාවට මේ රටට ආදරය කරන, රටට ගරු කරන, රටේ ආත්ම ගරුත්වය රකින්න, මේ රටේ ජාතික සමගිය ආරක්ෂා කරන පුතේ විනය කරුක නායකයෙක් රටට පත් කරගන්න කියන කාරණේ. ඒ වර්තමාන නායකයා ඊට අදාළව වෙනස් වෙන සූදානම් නම් ඔහු උනත් සුදුසුයි. පුද්ගලයෙක් පිළිබඳ ප්‍රශ්නයක් අපිට නැහැ. ඒතර ඔබ මගෙන් ප්‍රශ්නයක් කළොත් මම මෙහෙම කියද්දී කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ආර්ය ඥාන හාමුදුරුවෝ කවුරුන් වෙනුවෙන්ද මේ කතා කරන්නේ කියලා. මේ විනය කරුක නායකයෙක් පත් කරනවා කියන කාරණේද කවුද ආර්ය ඥාන හාමුදුරුවෝ කියන විනය කරුක නායකයා කියලා. නෝනා භික්ෂුන් හැටියට අපිට කවුරුන් වෙනුවෙන්වත් පෙනී හිටින්න බෑ. වික්ෂුවක් හැටියට මං කිසිම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මම පෙනී හිටියොත් පෙනී හිටින්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණ පින්වතෙකු උදෙසා පමණයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? මම පෙනී හිටියොත් මොහු සුදුසුයි කියලා මම නම් කරන්නේ කියන්නේ ඒ පුද්ගලයා උතුම් සෝවාන් ඵලයට පත් වුණ පමණයි. නමුත් මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ නෝනා සෝවාන් ඵලයට පත් වුණ පුද්ගලයෙක් ගැන හිතන්නවත් අපිට තැන නැහැ. මම දන්න තරමින් අපේ දේශපාලන ශාස්ත්‍රය තුල සද්ධාව ඇති කරගත්ත දේශපාලඥයෝ මේ අත් දෙකේ ඇඟිලි දෙක තරමටවත් නැහැ. අත් දෙකේ තියෙන ඇඟිලි ප්‍රමාණයටවත් ඇත්ත කතාව ඈ. සද්ධාව කියන කාරණේ මම විග්‍රහ කරන්නම්. සද්ධාව කියන්නේ පන්සල් යනවා, පින් කරනවා, දන් දෙනවා කියන කාරණේ නෙමෙයි ඈ. මං කියන සද්ධාව. මම කියන සද්ධාව, සද්ධාව කියන්නේ චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ දැකීම. ඕන සද්ධාව. මේ දුක, මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. මෙන්න දුක නැති කිරීම. තෘෂ්ණාව නැති කරන්න ඕනේ. මෙන්න දුක නැති කිරීමේ මාර්ගය. ආර්ය අෂ්ටාංගික එනවා. ඔබලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ. ඔය චතුරාර්ය සත්‍යයට අදාළව තමන්ගේ ජීවිත දකින දේශපාලඥ මහත්තයෝ මේ අත් දෙකේ ඇඟිලි ගන්නට වැඩි ඉන්නවද කියලා ඔබ හිතන්නකෝ. ඔබලාම තියෙන්නේ කරන්නේ. ඕකයි සද්ධාව කියන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ මනින සද්ධාව නෙමෙයි. සැබෑ සද්ධාව. තේන්න පන්සල් යනවා, සුදු අඳිනවා, පින් කරනවා, ස්වාමින් වහන්සේලාව බලන්න යනවා. ඒක සද්ධාවක් තමයි. මාර්ගය තමයි. නමුත් සැබෑ සද්ධාව කියන්නේ චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ විසිරෝල දකිනවා. සමාජයේ ප්‍රශ්න විසිරෝල දකිනවා. එයා සමාජයේ ප්‍රශ්නයක් තියෙද්දී රටේ රාජ්‍ය නායකයෙක් නම් තමාගේ නායකත්වයේ තුල රටේ ප්‍රශ්න මතුවෙනවා නම් එයා ඒ ප්‍රශ්න මෙන්න දුක හැටියට වෙන් කරලා දකිනවා. මේ දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියන කාරණේ මතුවලා දකිනවා. තෘෂ්ණාව නැති කර දුක නැති කරන්න නම් තෘෂ්ණාව සියුම් කරන්න ඕනේ කියලා දකිනවා. දැකලා නෝනා රාජ්‍ය නායකතුමා ජනතාවත් දුක තුනී කරන තෘෂ්ණාව තුනී කරන සුන්දර මාර්ගයේ ශක්තිමත් පූර්වාදර්ශයන් දෙනවා. රටේ රාජ්‍ය නායකයා රටේ ජනතාවට ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පූර්වාදර්ශ දෙනවා. සම්මා දිට්ඨිය පූර්වාදර්ශ දෙනවා. අපේ පාලකයෝ සම්මා දිට්ඨියෙන් පූර්වාදර්ශ දෙනවද? මම පැහැදිලි කරලා දෙන්නම් අනාගතයේ පහළ වෙන පාලකයන් උදෙසා හරි. දැන් අපේ රටේ පින්වත් ජනාධිපතිතුමා ජනාධිපතිත්වයට පත් වෙලා මුලින්ම මොකද්ද කළේ? රජගේ ප්‍රතික්ෂේප කළා. අර්ලියගහ මන්දිරේ ප්‍රතික්ෂේප කළා. රාජභෝජන ප්‍රතික්ෂේප කළා. ගෙදරින් ගේන බත් මුලෙන් තමයි මේ මාත්‍යක් අනුභව කළේ. පුතේ මේවා සුන්දර සටන්පාත බව ඇත්ත. ජනතා ආකර්ෂණය ඇත්ත. නමුත් මේ පයින් ගැහුවේ කාටද පුතේ? මේ පයින් ගැහුවේ සම්මා දිට්ඨියට. අපේ ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයා කරන ලද ක්‍රියාව බොරුවට කරපු දෙයක් නෙවෙයිද අපේ ස්වාමීන් වහන්සේ? නෑ නෑ බොරුවට නෙවෙයි. බොරුවට නෙවෙයි. ඇත්තට ඒකලේ. ඇත්ත මම ජනතාවාදී කියලා කියන්නයි කලේ. මම ජනතාවාදී කියලා ජනතාවට කියන්න ගිහිල්ලා පයින් ගැහුවේ කාටද? සම්මා දිට්ඨියට. පයින් ගැහුවේ තමන්ගේ පිනට. දරුවෝ කාට හරි මේ රටේ ජනාධිපතිකමක් ලැබෙනවා කියන්නේ මේ රටේ අගමැතිකමක් ලැබෙනවා කියන්නේ මොන සුන්දර පිනද මේ? සුන්දර පිනද? පිනට පයින් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. එතකොට මේ ජනාධිපතිතුමාට රජමැදුරක් ලැබෙන්නේ, අගමැතිතුමාට අර්ලියගහ මන්දිරයක් ලැබෙන්නේ, ඒගොල්ලන්ට ඒ රාජභෝජනයක් ලැබෙන්නේ පුතේ පිනේ ඵලෙයි. නමුත් පුතේ මොකද්ද දුන්නේ පූර්වාදර්ශේ? රජ වෙලා මුලින්ම දුන්නේ පූර්වාදර්ශේ පිනට පයින් ගැහුවා. මේවා මම පාවිච්චි කරන්නේ නැහැ කියලා අහිං කළා. ධර්මයේ කොතනකවත් එතෙන්ට එන්න කියලා කියන්නේ නැහැ නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රජතුමා තමන්ට ලැබෙන රාජ මන්දිරය පරිහරණය කළ යුතුයි. ඒ කරන්නේ කොහොමද? සිල්පද පහ ආරක්ෂා කරගෙන. අන්න නෝන කරන ක්‍රමේ රජතුමා තමන්ට ලැබෙන රාජ්‍ය භෝජන අනුභව කළ යුතුයි. ඒ කරන්නේ කොහොමද? සිල්පද ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමි. එහෙනම් නෝනා අපි කොතැනකදීවත් ආර්ය ශ්‍රාංගික මාර්ගයට අදාළ සම්මා දිට්ඨියට අදාළ පිනට අදාළ පූර්වාදර්ශයන් දැක්කේ නැහැ. පිනට පයින් ගැහුවා පයින් ගහන තැන පිනට පයින් ගහද්දි මොකද්ද අපිට ලැබෙන්නේ? පව. වෙන මොකද්ද ලැබෙන්නේ? ඉතින් පුතේ අපිට සාක්ෂුදක් සේවා පැහැදිලි. ඒ නිසා දරුවෝ රටක රාජ්‍ය නායකතුමා වේවා, අගමැතිතුමා වේවා, ඇමති මණ්ඩලතුමා වේවා, රටේ මතුවෙන ප්‍රශ්න පුතේ නිරතුරුවම චතුරාර්ය සත්‍ය විසිරලා දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය විසිරලා දකින්න ජනතාවට පුහුණු කරන්න ඕනේ. එතන තමයි පූර්වාදර්ශය. එතකොට රටේ රාජ්‍ය නායකයා විතරක් නෙමෙයි, මහා සංඝරත්නය වෙන අපි. මහා සංඝරත්නය වෙන අපි පුතේ සමාජයේ ප්‍රශ්නයක් මතුවෙද්දී අපිට සිව්පසේ සපයන ගිහි පින්වතුන්ලාට ප්‍රශ්න මතුවෙද්දී අපි මේ ප්‍රශ්න වලට පූර්වාදර්ශයන් දී යුත්තේ පුතේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ. වෙන වෙන මාර්ග වලින් නෙමෙයි. දේශපාලනය කරලා වේදිකාව වලට නැගලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා එහෙම නැත්නම් රැස්වීම් වල කෑ ගහලා එහෙම නැත්නම් මේ මහා පාරවල් වල පිකටින් කරලා මහා පාරවල් වල පෙළපාලි ගිහිල්ලා පුතේ සංඝයාට එවැනි පූර්වාදර්ශ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් කියලා නැහැ. සංඝයා සමාජයට පූර්වාදර්ශ දී යුත්තේ, සංඝයා සමාජයට නායකත්වයේ දී යුත්තේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ. එහෙනම් දරුවෝ නිරතුරුවම මේ සමාජය වෙනස් වෙන්න නම්, මේ සමාජය තුළ මේ මොහොතේ මතුවලා තියෙන ප්‍රශ්න වලින් අපිට ගැලවෙන්න නම් පුතේ අර අහිංසක මුස්ලිම් කට්ටියට චෝදනා කළා, ඔය දොස්තර මහතුරු ඒවා කළා කියලා චෝදනා අහිංසකයි කියලා මං කියන්නේ. නමුත් ඒ හැට චෝදනා කළ තේරුම නැහැ. මෙන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය අපිට කියනවා. ඔබලා පූර්වාදර්ශී වෙන්න. ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් රාජ්‍ය නායකතුමා පූර්වාදර්ශී වෙන්න. අගමැතිතුමා පූර්වාදර්ශී වෙන්න. මහා සංඝරත්නය ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පූර්වාදර්ශ වෙන්න. ජනතාව ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පූර්වාදර්ශ වෙන්න. පුතේ අන්න පූර්වාදර්ශ වෙද්දී මොකද්ද අපිට ලැබෙන්නේ? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පූර්වාදර්ශයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? තෘෂ්ණාව සියුම් වෙනවා. තෘෂ්ණාව සියුම් වෙද්දී අපිට ලැබෙන්නේ මොකද්ද? දුක තුනී වෙනවා. ඒ නිසා නෝනා වර්තමානයේ මම නම් දකින්නේ නිරේතුරුවම මේ සුන්දර හේතුඵල ධර්මයක් ඔතනකවත් වරදක් නැහැ. මම අර ආධර්මික සූත්‍රයට අදාළව ඒක විග්‍රහ කළා. ඒ නිසා පුතේ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යෝජනා කරන නායකයා කවුද කියලා මම කියන්නේ අනේ පුතේ මම නම් කිසිම කෙනෙක් වෙනුවෙන් මොහු සුදුසුයි කියලා කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ කිසිම සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මම කියනවා මොහු සුදුසුයි කියලා. ඒ නිසා ඉදිරියේදී පත්වෙන කෙනා වඩාත් සුදුසු කෙනා තෝරා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මෙතනින් තමයි ප්‍රශ්නෙට විසඳුම වෙන්නේ. ඔය වෙන බාහිර පුංචි සිල්හර දේවල් පස්සේ දුවලා නම් වැඩක් නැහැ. ඒ නිසා නිරේතුරුවම සුදුස්සෙක් තෝරා ගන්නා ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කොහොමද සුදුස්සෙක් තෝරාගන්නේ? මොකද සෝවාන් ඵලයට පත්වෙච්ච කිසිම නායකයෙක් නැහැ. ඒ නිසා සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ එයා ආර්ය සීලෙන් පරිපූර්ණ කෙනෙක්. එයා ආර්ය සද්ධාවෙන් පරිපූර්ණ කෙනෙක්. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. ඒ නිසා එයා කවදාකවත් සිල්පද බිඳින්නේ නැහැ. Taman සිල්පද බිඳින්නේ නැහැ වගේම එයා සිල්වත් භාවයෙන් සමාජයට පූර්වාදර්ශ දෙන කෙනෙක්. තමා සද්ධාව තුල ශක්තිමත් කෙනෙක් වගේම එයා සද්ධාවෙන් පූර්වාදර්ශ කෙනෙක්. ඒ නිසා නෝනා එවැනි පාලකයෝ අපේ රටේ එනන් දරුවෝ බුදුරජාණන් වහන්සේ කියනවා නිරේතුරුවම සුදුස්සෙක් මෙන්න මේ ක්‍රමයටවත් හොයාගන්න කියලා. කොහොමද හොයාගන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා ඉදිරියේදී දේශපාලනට එන නායකින්ගෙන් නිරේතුරුවම සීලය ගැන හිතන්න කියලා. පළවෙනි කාරණේ මොකද්ද? ඔහුගේ සීලය ගැන හිතන්න කියලා. ඔහු පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්ද? ඔහු පංචශීලයෙන් සමාජයට පූර්වාදර්ශ දෙන කෙනෙක්ද? ඔහුගේ ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවද? වර්තමාන දේශපාලනයේ තියෙන බලවත්ම ප්‍රශ්නේ තමයි මේ දේශපාලනය කරන පින්වතුන්ලාට ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවා. ප්‍රකට ජීවිතේ නෝනා සුන්දර සුදු ඇඳුම් අඳින, නිරේතුරු අවංකභාවය ගැන කතා කරන අය. නමුත් අප්‍රකට ජීවිතේ මහා ජාතික ධනය මංකොල්ල කන විනාශ කරන අය. ප්‍රකට ජීවිතේ බිරිඳගෙන් පමණක් සතුටු වෙන අය. අප්‍රකට ජීවිතේ අප්‍රමාණ වැරදි කාන්තාය සුරු තියාගෙන ඉන්න අය. ප්‍රකට ජීවිතේ රට ජාතිය උදෙසා ජීවිතය පූජා කරන කතා කරන අය. අප්‍රකට ජීවිතේ රට ජාතිය විකුණන්නම උත්සාහ කරන අය. ඒ නිසා මේ ප්‍රකට අප්‍රකට භාවය ගැන හිතන්න කියනවා. ඒ නිසා නිරේතුරුවම අපි දේශපාලන ලෝකේ අපි දකින්න දෙයක් තමයි නෝනා ප්‍රකට ජීවිතය සහ අප්‍රකට ජීවිතය කියලා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම රටට දක්වන ආදරය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් රට ගැන කතා කරනවා. ජීවිත පරිත්‍යාගයෙන් රටේ අනාගතය ආරක්ෂාව රටේ සංවර්ධනය ගැන කතා කරනවා. නමුත් පුතේ හිතුවොත් හිතන්නේ මොකද්ද විකුණ ගන්න කියලා. හිතුවොත් හිතන්නේ කොයි කැලලද කඩලා දෙන්නේ කියලා. ඒ නිසා පුතේ නිරේතුරුවම මේ ප්‍රකට අප්‍රකට භාවය ගැන හිතන්න කියන්නේ. ඔහු සිල්පද ආරක්ෂා කරන කෙනෙක්ද? ඔහු අප්‍රකට ජීවිතයේ සිල්පද බිඳින කෙනෙක්ද? ඒ වගේමයි නිරේතුරුවම සීලය ගැන කතා කරද්දී අපි හිතන්න ඕනේ ජූරිය තියෙන තමා තුලයි. ඒ නිසා සමාජයේ කොච්චර ප්‍රකටව යහපත් වෙලා අප්‍රකටව වැරදි කළොත් සමාජයේ ඉස්සරහා සුදෙනෙක් වෙන්න පුළුවන්. ඒක හරි. නමුත් ජූරිය තමා තුලයි තියෙන්නේ. තමා තුල තියෙන ජූරියේ ජූරි සභිකයින් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා තමයි පස්ස, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මේ 5 දෙනා කොයි වෙලාවකවත් එකම පේළියේ වාඩි වෙලා නැහැ. ඉස්සෙල්ලාම වාඩි වෙන්නේ පස්සේ කියන ජූරි සභිකයා. එයා නැගිටලා ගියාට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිටට පස්සේ සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. 4 වෙනුව සංස්කාර කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කරනවා. සංස්කාර කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කළාට පස්සේ විඥානය කියන ජූරි සභිකයා තීන්දුව භවත්‍රය තුල ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ නිසා කොයිසා ප්‍රකට ජීවිතේ අපි සිල්වතුන් බව හැඟෙව්වා, කොයිසා ප්‍රකට ජීවිතේ සුන්දර රටට ආදරය කරන අය කියලා හැඟෙව්වා, අප්‍රකට ජීවිතයේ මේවායි විනාශය වෙනුවෙන් අපි කටයුතු කරනවා නම් මරණාසන්න මොහොතේ ජූරිය ඔබ තුලයි සකස් වෙන්නේ. ඒ ජූරියට අදාළව ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට අදාළව සංස්කාර ඔබට සුන්දර තීරණයක් දෙවි. මොකද සංස්කාර දෙන තීරණය මේ ලෝක ධාතුවේ තියෙන සමබර තීරණයයි. අහිමත් කවදාකවත් ඒක අල්ලසට තීන්දුව වෙනස් කරන්න බෑ. හිතවත්කමට තීන්දුව වෙනස් කරන්න බෑ. දේශපාලන මැදිහත් වීම වලට තීන්දුව වෙනස් කරන්න බෑ. සංස්කාර විසින් දෙන්නා වූ තීරණය විඥාණය ක්‍රියාත්මක කරනවා කියන කාරණේ දිනෝනා මේ ලෝක ධාතුවේ සාධාරණම විනිශ්චය ලබලා දෙන්නේ සංස්කාර කියන විනිශ්චයකරුවා. ඒ සංස්කාර කියන විනිශ්චයකරුවා දෙන තීන්දුව භවත්‍රය තුල මේ කාම භව, රූපී අරූපී කියන භවත්‍රය තුල සතර අපාය තුල විඥාණය විසින් ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම රාජ්‍ය නායකයෙක් තෝරා ගනිද්දී පළවෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා සීලය ගැන හිතන්න. සීලය ගැන හොයන්න. නැවත නැවත හොයන්න. සාකච්ඡා කළ බලන්න. නිරේතුරුවම ඔහුගේ සීලේ පිරිසිදුභාවය අන්න පළවෙනි සුසුකම නෝනා. ඔන්න පාලකෙක් මේ නිල් පාටද, කොළ පාටද, රතු පාටද ඒවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔහුගේ උගත්භාවය මොන විභාගයට පාස් කරලා තින්නේ බුදුරජාණන් වහන්සේ ඒවා කියන්නේ. පළවෙනි කාරණේ සීලය. ඒ නිසා ඉදිරියේදී මං කිව්වා ඉදිරි මාස 6 බලවත් අනුකරණයන් සමාජගත වෙන්න පුළුවන් මාස 6ක්. ජනතාව බලවත් වංචාවන්ට ගොදුරු වෙන්න පුළුවන් මාස 6ක්. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ චීවරය එල්ලිලා බලවත් අනුකරණයන් සමාජයට එන්න පුළුවන්. ඒ නිසා කවුරු ආවත්, මොන පාටින් ආවත්, මොන වේශයෙන් ආවත්, මොන අනුකරණයන්ගෙන් ආවත් එක සීලය ශක්තිමත් නූර බලන්න. නැවත නැවත බලන්න. නුවණින් හොඳින් මෙනෙහි කරලා හොයලා බලන්න. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු සමග සාකච්ඡාවෙන් ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීම, ඔහුගේ නුවණ පරීක්ෂා කරන්න කියලා. ඔහුගේ බුද්ධිය පරීක්ෂා කරන්න කියලා. ඔහුගේ අධ්‍යාපනය තුළින් ඔබ ලබා තියෙන දැනුම, ඔහුගේ බුද්ධිමත්භාවය පරීක්ෂා කරන්න කියනවා. ඔහුගේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? රටට ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය. ඔහු තුළ මේ රටේ සංවර්ධනය උදෙසා, ඔහුට මේ රටේ මුල්‍ය විනය උදෙසා, මේ රටේ ස්වාධීන අධිකරණයක් උදෙසා, මේ රටේ ජාතික සමගිය උදෙසා පුතේ නියමාකාර ප්‍රතිපදාවක් දැනුමක් තියෙනවාද කියලා දකින්න කියනවා. නැවත නැවත යත් එක සාකච්ඡා කරන්න කියනවා. මාධ්‍ය වලට යත් එක ප්‍රවෘත්ති සාකච්ඡා කරලා ජනතාව ඉදිරියේ මාධ්‍යයට ගෙනල්ලා යාව සාකච්ඡා කරලා යාව මතු කරලා පෙන්වන්න කියනවා ලෝකෙට. එයාගේ දැනුම මෙහෙම දෙයක්, මෙයා සතුව මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ වගේ සාකච්ඡාවෙන් නිරතුරුවම එයාගේ දැනුම පරීක්ෂාවට ලක් කරන්න කියනවා. එයාගේ බුද්ධිමත්භාවය පරීක්ෂාවට ලක් කරන්න කියනවා. එයාගේ හැකියාව පරීක්ෂාවට ලක් කරන්න කියනවා. අන්න දෙවෙනි කාරණේ නෝනා. ඒතර තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා නිරතුරුවම ඒ තමන් තෝරා ගන්න පාලකයා අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය නුවණින් දකින්න කියලා. මේ මොහොතේ රටට අවශ්‍ය නෝනා අභියෝගයන්ට මුහුණ දෙන්න දක්ෂ නායකයෙක්. බලවත් අභියෝගයන් ගොඩකට මේ රට මුහුණ දීලා තියෙන්නේ. ජාත්‍යන්තරයේ බලවත් අභියෝගයන්ට එක පැත්තකින් මුහුණ දීලා, දේශීය අන්තවාදී ප්‍රශ්නවලට එක පැත්තකින් මුහුණ දීලා, රට කඩා ගන්න උත්සාහ කරන බලවේගයන් තව පැත්තකින් මුහුණ දීලා, බලවත් ආර්ථික අගාධයකට රට වැටිලා, ජාතික සමගිය බලවත් ආකාරයෙන් දුර්වල වෙලා, සම්මා සම්බුද්ධ ශාසනයේ බලවත් තර්ජනයන් මතුවෙලා. ඒ නිසා නෝනා බලවත් අභියෝගයක් ඉදිරියේ රට තියෙනවා. ඒ බලවත් අභියෝගයක් ඉදිරියේ රට තියෙද්දී බුදුරජාණන්සේ කියනවා අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය හොඳින් ප්‍රගා බලන්න කියලා. නුවණින් බලන්න කියනවා. මොහු අතීතේ ක්‍රියා කරපු අවස්ථාවල් වල මොහු යම්සේද අභියෝගයන්ට මුහුණ දුන්නේ, ඔහු යම්සේද අභියෝගයන් ඉදිරියේ පලා නොගියේ, ඔහු යම්සේද අභියෝගයන් ජයග්‍රහණය කළේ. ඉතින් අන්න නැවත නැවත නුවණින් බලන්න කියනවා. දැන් කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව දේශනා කරනවා. ඒතර පළවෙනි කාරණේ සීලය නුවණින් දකින්න කියනවා. දෙවෙනි කාරණේ යාගේ නුවණ සාකච්ඡාවෙන්, කතා බහින්, ඒගොල්ලගේ සටහන් තුලින් මතු කරලා දකින්න කියනවා. තුන්වෙනි කාරණේ නෝනා එයා අභියෝගයන්ට අතීතයේ මුහුණ දුන්න ආකාරය, වර්තමානයේ අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය හොඳින් නුවණින් දකින්න කියනවා. ඒවා ජනතාව සාකච්ඡා කරන්න කියනවා. ඒ සාකච්ඡාවලින් බහුතරය කැමති ප්‍රතිඵලය ගන්න කියනවා. මෙන්න මේ විදිහට නෝනා 10 දෙනෙක් ඉදිරිපත් වුණොත් මේ සුදුසුකම් වැඩියෙන්ම තියෙන්නේ කාටද? අන්න ඒ පුද්ගලයා රාජ්‍ය නායකත්වයට තෝරා ගන්න කියලායි ධර්මානුකූලව සඳහන්. එහෙම නැතුව ධර්මයේ මේ කොළ පාට, මේ නිල් පාට, මේ රතු පාට, මේ රෝස පාට එහෙම දෙයක් නැහැ. දැන් එහෙම කරන්න ගිහිල්ලා තමයි රටට මේ විනාශේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බොරුවට සිල්ලර දේවල් ගැන කතා කරලා, සිල්ලර විදියට ගහ ගන්න, මරා ගන්න, එක එක්කෙනාට වෛර කරලා තව තව ප්‍රශ්න වැඩි කරගන්න එකේ තේරුමක් නැහැ. ආධම්මික සූත්‍රයට අදාළව මුල් වැරද්ද තියෙන මුල් හේතුව තියෙන මුල. ඒ නිසා පුතේ මේ කාරණා තුනේ, සීලේ ශක්තිමත්භාවය, දැනුමේ නුවණේ ශක්තිමත්භාවය, අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිමත්භාවය, පුතේ සුදුසු රාජ්‍ය නායකයෙක්ගේ සම්ප්‍රාප්තියයි නෝනා වර්තමානයේ මේ තියෙන අනතුරු වලින් මිදීමට තියෙන එකම මාර්ගය බවට පත් වෙන්නේ. නමුත් මෙතෙන් ජනතාවට යන එක එසේ මෙසේ ලේසි කාරණයක් නෙවෙයි නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මට මේක විග්‍රහ කරන්න ලේසියි. නමුත් මෙතෙන්ට යන එක නෝනා මේ ලෝක ධාතුවේ තියෙන අභියෝගාත්මක තැන. මෙතෙන්ට යන්න නම් අනිවාර්යයෙන්ම ජනතාව තුළ සතිය, සිහිය තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ජනතාව තුළ සීලේ ශක්තිමත්භාවය තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ජනතාව තුළ සීලේ ශක්තිමත්භාවය තුළ මතු කරගත්තා වූ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. මොකද අන්‍යාගමික ජනතාවටත් සීලේ ශක්තිමත්භාවය තුළ ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවරයේ බිඳුණු තැන සීලය දුර්වලයි. සීලේ දුර්වල වුණ තැන ධර්මානුකූලව හිතීමේ ශක්තිය, සිහිය දුර්වලයි. එයා හිතන්නේ නෝනා බඩ ගැන, එයා හිතන්නේ රැකියාව ගැන, එයා හිතන්නේ කෙටි ආස්වාදය ගැන. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, පාක්ෂිකත්වය පිනවීම. අවසානයේ නෝනා තවත් විනාශයක් කරයි රට යන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න හේතුඵල ධර්මයක්, කවුරුත් ඇති කරපු දේවල් නෙමෙයි. මම ඒකට හේතුව මතු කරලා පෙන්නවා ධර්මානුකූලව. ඒ නිසා ඉදිරියේදී නෝනා කළ යුත්තේ පුළුවන් තරම් මේ රටේ බෞද්ධ ජනතාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියට එන්න, අන්‍යාගමික ජනතාව නම් පංචශීලයේ ශක්තියට එන්න. ඒ තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඒ ඉන්ද්‍රිය සංවරයයි අපි තුල සතිය, සිහිය අදාළව ප්‍රශ්නේ නිවැරදිව විග්‍රහ කරගැනීමේ ශක්තිය සකස් කරලා දෙනවා. ඉන් තොරව නම් නෝනා අපි ගන්න හැම දෙයක්ම නෝනා එක්තරා විහිළුවක් බවටයි පත් වෙන්නේ. නමුත් අනාගතයේදී 100,000 ගණන් විහිළු නම් සමාජගත වේවි. ඒ විහිළු සමාජගත වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වලභාවය නිසාමයි. ඒ නිසා උපන් රට, උපන් ජාතිය, උපන් ආගම විහිළුවක් කරගන්න එපා. මම අප්‍රමාණ වාරයක් කියලා තිනවා මේ සිංහල බෞද්ධ රටේ තියෙන වටිනාකම, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම, මේ උතුම් ජාතික සමගියේ තියෙනා වූ වටිනාකම, මේ උතුම් රටේ නිදහසේ තියෙනා වූ වටිනාකම, මේ සියලු වටිනාකම් නොනා අපිට ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය තුලයි. නමුත් ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියක් නොනා අනිත්‍ය වූ සංස්කාරයක්මයි. ඒක නිත්‍ය වූ සංස්කාරයක් නෙමෙයි. නමුත් අපිට ඕනේ නොනා අපි ලබාගත් දේ, ධර්මයෙන් අපි ලබාගත් දේ, මේ සිංහල බෞද්ධකමෙන් අපි ලබාගත් දේ ඊළඟට පරම්පරාවට දායාද කළ අපේ ඇස් දෙක පියාගන්න. ඊට වඩා දෙයක් අපිට නැහැ. එතන අපි ලබාගත් දේ අපි තුල තියාගෙන අපි ඇස් දෙක පියාගන්න ඕන නෝනා අපි අපිට මේවා ලබා ගන්න උපකාර කරපු අයට නායකාරයෝ බවටයි පත් වෙන්නේ. ඒ නිසා මම ඔබට මේ ටික කියන්නේ මේ යසයිසුරෙන් පිටු රටක් හදන්න නෙමෙයි. එවැනි දෙයක් වෙන්නේ නැහැ. ඒවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසා. නමුත් අපි මේ ලබාගත් ආ වූ මේ ධර්මයේ ශක්තිය පුතේ ඊළඟ පරම්පරාවට උරුම කරලා දෙන්න තව මේ අවුරුදු 50ක්වත් මේ රට මේ ආකාරයෙන් ශක්තිමත් වෙන්නවා කියන කාරණේ තුල ඉඳලා. අපි ස්වාමීන් වහන්සේ සෑම ශාස්ත්‍රයක්ම පිරිහිලා විකෘති වෙලා මිනිසුන් පීඩාවටපත් වෙලා මිනිස්සු අසරණ වෙලා මිනිස්සු මේ තරම් අසරණ වෙලා තියන්නේ කුමන හේතුවක් නිසාද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි පුතේ, ඒක ජනතාවගේ අකුසලයේ. ඔබට තේරෙනවද? එතෙන්ට දැන් අපි ගොඩ නැගෙන්න ඕනේ. දැන් පුතේ අපිට මහ පොළොව නිවැරදි කරන්න පුළුවන්ද? දැන් මහ පොළොව විකෘති වෙලා තියෙන්නේ. ආහාර සියල්ලම විකෘතිනේ පුතේ. කිසිම ආහාරයක් විශ්වාසයෙන් කන්න බොන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහාර පූජා කිරීමෙන් මොකද්ද අපිට ලැබෙන්නේ? ආයුෂ වර්ණේ ලැබෙබ. ඒතකොට නෝනා දානයන්ගෙන් අග්‍රම පූජාව කැඳ පූජාව නෝනා. දැන් මේ පැත්තෙන් ප්‍රණීත දාන කියලා දෙයක්ත් තියෙනවානේ. ප්‍රණීත දාන වලටත් වඩා බුදුරජාණන් වහන්සේ දානයන්ගෙන් අග්‍රම පූජාව කියන්නේ කැඳ කියලා. ඖෂධීය කැඳ. ඒතකොට කැඳ පූජාවේ ආනිසංස 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ. ඊළඟට පිපාසය දුරු වීම, අපහසුවකින් තොරව මල පිටවීම, ආහාර ජීර්ණය ශක්තිමත් වීම. තේන්න? ඒතර මේ වගේ නෝනා කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා. මේ කාරණා 10යි තියෙන්නේ කැඳ පූජාවේදී විතරයි. නමුත් දැන් මට මතකයි මං ගෙදරකට ගිය වෙලාවේ නෝනා මේ ඒගොල්ලෝ කැඳ එකක් පූජා කළා. ඒ කැඳ එක නෝනා මේ ඖෂධීය කැඳ එකක් නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ එතනදී අසද්දාවක් නෝනා. අසද්දාවයි කම්මැලිකමයි. ඒගොල්ලෝ කරන්නේ උදේ බත් එක උයද්දී ඒ බත් එකෙන් අර කැඳ ටික පෙරලා ගන්නවා. තේරෙනවා මං කියන්නේ? ඔබ ගෘහණියක් නේ. ඔබ දැන් බත් එක උයද්දී අර බත් එකට වැඩිපුර වතුර දාලා බත් එකෙන් අරක පෙරා ගන්නවා. පුතේ දැන් ඒ කැඳ එක නෝනා ඖෂධීය කැඳ එකක්. ඒ බත් එකෙන් පෙරලා ගන්න කැඳ එක ඖෂධීය කැඳ එකක්. ඒක ශරීරයේ රෝග වලට ගොඩක් හොඳයි. නමුත් පුතේ වර්තමානයේ මේ කැඳ එක කියන්නේ හරි විසක්. මොකද විසක් කියන්නේ මේ හාල් වල කුමිනාශකයි, වස විසයි, රසායනික පොහොරයි ඔක්කොමත් එක්ක තියෙන්නේ. ඒතකොට ඒ කැඳ එක නෝනා අපි හැම වෙලාවම වාස්තු වෙලා යන්න අරින්න ඕනේ. ඔබට තේරෙනවද මං කියන දේ? ඒක තෝරලා අපිට දෙන්න හොඳ නැහැ. නමුත් අතීතයේ එහෙම නෙමෙයි. අතීතයේ ස්වභාවික පොහොර දාලා, කොම්පොස්ට් පොහොර දාලා, වසවිස රසායන දාන්න නැතුව ඒ මතුණා වූ හාල් එකෙන් පෙරලා ගන්න කැඳ එක නෝනා ඖෂධීය ගුණයක් තිබ්බා. ඒක හරි. නමුත් වර්තමානයේ නෝනා අරක සුදුසු නැහැ. නමුත් මම මේක කිව්වේ කැඳ පූජාවේදී පුතේ අපි යමක් කරනවා නම් ඒක තේරුමක් ඇතිව කරන්න ඕනේ. මොකද මම උදේට පින්ඩපාතේ වඩින භික්ෂුවක් හැටියට මට මේ අත්දැකීම හොඳට තියෙනවා. සමහර පින්වතුන්ලා පුතේ අර ඒකෙන් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨභාවය ලබන්නේ නැහැ. ඒක අර කම්මැලි බව. කොළ ටිකක් ගෙනල්ලා කොටලා නැත්නම් වෙන දෙයක් හදලා කැඳ එකක් හදන කම්මැලි. ඒකට හේතු වෙන්නේ අසද්දාව. ඒ නිසා පුතේ ඒ වගේ අද අර ඖෂධීය බවට පත්වෙච්ච හාල් වලින් පෙරන කැඳ එකවත් බොන්න බැරි වෙලා තින්නේ ඇයි? මහ පොළොවේ තියෙන විකෘතිභාවය නිසා. මේ රසායනික පොර බස විස නිසා දෙයකට විකෘතියක් වෙලා. එහෙනම් දරුවෝ ඒක විකෘති වෙච්ච තැනදී ඒකට හේතුව සිතු විකෘති වෙලා වැස්සාව්ව විකෘති වුණා නම්, ඉරහඳ තාරකා විකෘති වුණා නම් නෝනා ඒ සියල්ලටම හේතුව ජනතාවගේ විකෘති භාවය, අධාර්මික භාවය. ඒතකොට දැන් ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. ජනතාව මේක තේරුම් අරගෙන මෙන්න ධර්මය අපි සටන් කිරීම නෙමෙයි කළ යුත්තේ. අපි එකිනෙකාට චෝදනා කිරීම නෙමෙයි කළ යුත්තේ. අපි ආණ්ඩුවේ නායකයින්ට බැනවැදීම නෙමෙයි කළ යුත්තේ. මොකද්ද කරන්න ඕනේ? මේ පල්ලෙහා සියල්ලම විකෘති වුණේ අපි විකෘති වෙච්ච නිසා. ඒ නිසා අපි ගොඩනගෙනවා කියන තැන ඉඳන් ජනතාව සීලෙන් ශක්තිමත් වෙනවා නෝනා. ජනතාව සීලෙන් ශක්තිමත් වෙද්දී අන්න නෝනා ඒ ශක්තිය පූර්වාදර්ශී කොටගෙන මහා සංඝ රත්නය තව තව සීලය තුල ශක්තිමත් වෙනවා. ඔය දෙක ශක්තිමත් වෙද්දී අර උඩ තියෙන තුනට නිවැරදි වෙන්නම වෙනවා. උඩ තියෙන තුනට නිවැරදි වෙන්නම වෙනවා. ඒ නිසා අපි එතෙන්ට යන්නේ නැතුව පුතේ අපි එකට එක කරන්න ගිහිල්ලා විවේචන කරන්න ගිහිල්ලා ආස්වාදයෙන් ගැටීම් වලින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න කියලා අර උඩ ඉන්න කට්ටියටත් නෝනා මේව නිවැරදි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ටත් මාර්ගය තුලට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මුල පූර්වාදර්ශ දෙන්නේ නැත්තම් පුතේ අග ඉන්න ජනතාවයි මහා සංඝරත්නයත් පූර්වාදර්ශ දෙන්න වෙනවා. නමුත් පූර්වාදර්ශ දෙන්න ඕනේ මුලින්. නමුත් එතනින් ඒව වෙන්නේ නැත්තම් දරුවෝ මම නම් ජනතාවට කියන්නේ මම භික්ෂුවක් හැටියට මෙතන ඉන්නේ. පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය. මට කිසි බියක් නැහැ පුතේ. හෙට උදේට අපේ බෙල්ල කපලා මරලා දායි දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ එක දශමයකවත් බියක් අපිට නැහැ. ඒ බිය නැත්තේ සමාජයේ අස්ථිරභාවය නොදක නෙමෙයි. නමුත් මේ මොහොතේ ජීවත් වුණත් සියලු සංස්කාරය අනිත්‍යයි කියන ධර්මතාවය තුල අපි ජීවත් වෙන්නේ. හෙට උදේ මොකක් වෙයිද කියන අපි දන්නේ නැහැ. නමුත් පුතේ හෙට මොකක් වෙයිද කියන නොදැන මේ ලෝකයේ තුල බියකින් තොරව අපි ජීවත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුල. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුල පුතේ අපිව පාලනය කරනවා. අකුසලයට යන්න දෙන්නේ නැතුව ධර්මයේ පූර්වාදර්ශයන් ඔස්සේ පාලනය කරනවා. මම දැන් පහුගිය ටිකේම ධර්ම දේශනා කරගෙන ආවා. මම දැන් බණ 15ක් විතර කිව්වා ඔක්කොම කොළඹින් පිට. නමුත් පහුගිය වෙසක් මාසයේ ඔබලාගේ සිරස මාධ්‍ය ආයතනයේ ආ ධර්ම දේශනාවක් විකාශනය කළා. මම හිතන්නේ පැය 5යි ගානක. උතේ මේ බණ ඇහුවට පස්සේ මගේ ජනප්‍රියභාවය මේ මොහොතේ අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. මගේ ජනප්‍රියභාවය වැඩි වෙනවා. මට තේරෙනවා ජනප්‍රියභාවය වැඩි කියලා. ඒතර පුතේ දැන් මම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය තුල ජීවත් වෙන කෙනෙක්. ඒක දැන් මම දකිනවා දැන් මේ මොහොතේ මගේ ජනප්‍රියභාවය වැඩි කියලා. දොල් වැඩුණාම මොකද්ද කරන්නේ? ධර්මානුකූලව පුතේ ලිපේ තියෙන කිරිමුට්ටිය උතුරනකොට අපි මොකද්ද කරන්න ඕනේ? ගින්දර අඩු කරන්න වෙනවා. ගින්දර අඩු කරේ නැත්නම් කිරි ටික උතුරලා එන පුතේ මේ මොහොතේ මට තේරෙනවා මගේ ජනප්‍රියභාවය සමාජය තුල මතුවෙනවා කියලා. මම මොකද කරන්නේ? අඩි 2-3ක් පස්සට කවුද මා වැරියේ? කවුද මා වැකේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන කවුරුත් නෙමෙයි. මා තුල වැඩෙන්න ආව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සකස් වුණා වූ සතිය 100. එහෙම නැතුව පුතේ සාදුකාර දෙන්න අත්පොළසම් වදින්න අරිය ඥාන ශෝක් කියන්න මමත් මෝඩයා වගේ යනවනම් පුතේ මා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවද? නැහැ. ජනප්‍රියභාවයේ ඉදිරියේ මං එක දශමයක්වත් විනාශ වෙන තැනක් මට නැහැ. ජනප්‍රියභාවයට මා විනාශ කරන්න බෑ. නමුත් පුතේ මම සමාජයට පූර්වාදර්ශී වෙන්න ඕනේ. මම අනාගත සංඝ සමාජයේ හැදෙන තරුණ ස්වාමීන් වහන්සේලාට පූර්වාදර්ශ වෙන්න ඕනේ. ජනප්‍රියභාවයේ ඉදිරියේ අන්ධෙක් වෙන්න එපා කියන කාරණය. මොකද ජනප්‍රියභාවයේ සංස්කාරය මේ සංස්කාරය අනිත්‍යයි. ඒ නිසා නිරේතුරුවම් පුතේ අපිට ඒ සතිය 100 සකස් වුණේ කවුද? එහෙනම් මටත් දැන් මේ සුමානෙත් බණක් කියන්න තිබ්බා මහසෙනගක් එයි. එහෙම කරන්න බෑ පුතේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරක්ෂා වන්න මම ඔබට මේ උදාහරණයක් කිව්වේ. ඒතර පුතේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට තියෙනවා නම් දරුවා අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ. මම මේ අත්දැකීම් තුල ඉඳලායි මම මේවා විග්‍රහ කරන්නේ. නැතු මම පොතකින් බලලා විග්‍රහ කරන්නේ නැහැ. මම ඔබලාට බණ කියන්නේ පොතකින් බලාගෙන ඉන්නේ නැහැ. මා තුලින් මගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අත්දැකීම් මම ඔබලාට විශ්වාස කරන්නේ. එහෙනම් පුතේ මම පැහැදිලිව කියන්නේ සියලු විශ්වාසයන් අයින් කළා දාලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශ්වාසයට ඔබ එන්න. ඔබ අන්‍ය ආගමික පින්වතුන්ලා කරුණා කරලා පුතේ පංචශීලයේ ආරක්ෂාව තුලට එන්න. මොකද අන්තවාදය මොන જાතියකින් මතු වුණත් ඒක සියලු જાතියින්ටම අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ. අනර්ථයක්මයි. ඒ නිසා නිරේතුරුවම සීලේ යාගය තුලට එන්න. මෛත්‍රී යාගය තුලට එන්න. ඒ තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඒ තුලින් සතිය සිහිය ඇති කරගන්න. ධර්මයේ නාමයෙන් ධර්මයේ ඉගැන්වීම වලට අදාළව ගතියුතු තීන්දුව ගන්න පුතේ. එහෙම ගත්තොත් මේ තියෙන සංස්කාර යහපත් අතටපත් වේවි ටික කාලයකට හෝ. නමුත් ඒ සංස්කාර නිත්‍ය නෑ. තේරෙනවද? අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරනවා පෞද්ගලික ප්‍රශ්නයක් වේවා රටේ ප්‍රශ්නයක් වේවා ඒවට විසඳුම් සෙවීමේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්ම විසඳුම් සෙවිය යුතුයි කියලා. ස්වාමීන් වහන්සේ යම් කිසි රටක ප්‍රශ්නයක් තිබෙන වෙලාවක උපවාසයක් තුළින් විසඳුම් සෙවීමට උත්සාහ කිරීම හරහා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට එය අනුකූලද? ඔබතුමිය මගෙන් මේ මොහොතේ ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ උපවාස කිරීම කියන කාරණය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ධර්ම මාර්ගය වැඩෙන කාරණයක්ද කියන ප්‍රශ්නයයි. උපවාස කිරීම කියන කාරණය කවදාක්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නා වූ කාරණයක් නම් නෙමෙයි. මොකද උපවාසයක් කියන්නේ අපි ආහාර ප්‍රතික්ෂේප කරනවා, ආහාර වර්ජනය කරනවා, ආහාර ගැනීමෙන් බැහැර වෙනවා. එතකොට අපි ආහාර ප්‍රතික්ෂේප කරනවා නම්, අපි ආහාර වර්ජනය කරනවා නම්, උපවාසයන් සිද්ධ කරනවා නම් නිරේතුරුව උපවාසය කියන කාරණේ අයිති වෙන්නේ අත්තකීල මතානුයෝගයට. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ඒකාන්තයක්. ඒකාන්තයක් අත්තකීල මතානුයෝගය, ආහාර ප්‍රතික්ෂේප කිරීම, කාමසුකල්ලිකානුයෝගය, සීමා වික්මෝ අපි ආහාර ගැනීම. එතකොට නිරේතුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළ වූ ධර්මතාවයක්. ඒ නිසා කවුරුන් හෝ වේවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසෙන් යම් කෙනෙක් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයකට වේවා සමාජයේ ප්‍රශ්නයකට වේවා රට ජාති ආගම පිළිබඳ ප්‍රශ්නයකට වේවා අපි උපවාසයන්ට යොමු වෙනවා නම් එතනදී අනිවාර්යයෙන්ම අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරවයි කටයුතු කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරවයි ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ යම් ප්‍රශ්නයක් මතුවෙද්දී රටේ වේවා සමන්ගේ පෞද්ගලික ජීවිතේ වේවා මේ අන්තයන් දෙකට යොමු වෙන්නේ නැතුව ඒ කියන්නේ මේ අත්තකීල මතානුයෝගය කාමසුකල්ලිකානුයෝගය කියන අන්තයන් දෙකට යොමු වෙන්නේ නැතුව නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් වැඩෙන ක්‍රියාමාර්ග තුලින් අපි ඒ ගතියුතු ක්‍රියාමාර්ගයන් ගන්න. මොකද එසේ නොවි අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව ගියොත් ඒ ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව ගන්නා වූ සෑම ක්‍රියාමාර්ගයක්ම විසඳුමක් ලැබෙන්න පුළුවන්. අපි උපවාසයක් කරලා ආහාර වර්ජනය කරලා ඒ තුලින් නිරේතුරුවම අපේ ඉල්ලීම් අපි දිනා ගන්න පුළුවන්. අපි ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව අපි ලබන්නා වූ සෑම ජයග්‍රහණයක්ම අනාගතයේ තවත් ප්‍රශ්න අප්‍රමාණ ප්‍රමාණයක් ඇති කරන්නා වූ ජයග්‍රහණයක්මයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. අපිට අවශ්‍ය නම් අපි ලබන්නා වූ ජයග්‍රහණය අනාගතයේ ප්‍රශ්න ඇති නොකරන ජයග්‍රහණයක් බවට පත් කරගන්න නිරේතුරුවම අපි ආර්යෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන මධ්‍යම ප්‍රතිපදාවට අදාළ වූ ක්‍රියාමාර්ගයන් තුලිනුයි ප්‍රශ්න විසඳ ගැනීමේ මාර්ගයට යා යුතුය. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිත් ඒ වගේම උපාසක උපාසිකා ගිහි පින්වතුන්ලා වන ඔබලාත් නිරේතුරුවම දක්ෂ විය යුතුයි අන්තයන් දෙකට නොයා අන්තයන් දෙකට යන මොහොතක් පාසා අපි තුල වැඩෙන අධර්මයයි ඒ අධර්මයේ කියන්නේ අපි අකුසලයක් තුලයි ජීවත් වෙන්නේ අපි අත්තකීල මතානුයෝගයට ගිහිල්ලා අපි උපවාස කිරීමෙන් ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් ආහාර වර්ජනය කිරීමෙන් අපි නිරේතුරුවම සීලය තුලත් යම් දුර්වලභාවයන්ටපත් වෙනවා මොකද ආහාර වර්ජනය කරන්නේ ආහාරයන්ගෙන් බැහැර වෙනවා කියන්නේ තමාට හිංසා කර ගැනීම ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ තමාට හිංසා කර ගැනීම එතකොට තමාට හිංසා කර ගැනීම තුලම අපි මේ මොහොතේ සීලේ දුර්වලභාවයන්ටත්පත් වෙලයි තියෙන්නේ. එතනදී අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය බරපතල විදියට දුර්වල වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස හැටියට නිරේතුරුවම උපවාස කිරීම කියන කාරණය නෙමේ අපිට අදාළ. අපිට අදාළ වෙන්නේ සත්‍යක්‍රියා කිරීම කියන කාරණය. සත්‍යක්‍රියාව අනබෞද්ධයෙකුට අදාළ දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ දේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ වැඩිමිට අදාළ දේ තමයි සත්‍යක්‍රියාව කියන කාරණේ. අපේ සීලය තුලින් අපි සත්‍යක්‍රියා කරනවා. මාගේ මේ සීලේ ශක්තියෙන් මාගේ මේ අරමුණ සඵල වේවා. රටේ තියෙනා වූ මේ විනාශකාරී තත්වයන් දුරු වේවා. අන්තවාදී බලවේග තිනෝ නම් ඒවා මර්ධනය වේවා. ඒ ඇයට යහපත් චේතනාවන් සකස් වේවා. තමාගේ සීලය තුලින් තමා සත්‍යක්‍රියා කරනවා. තමාගේ සමාධිය උපයෝගී කරගෙන ඒ සමාධිය තුලින් තමන් සත්‍යක්‍රියා කරනවා මේ ප්‍රශ්නය යහපත් ආකාරයට විසඳේවා කියලා. තමාගේ ප්‍රඥාව තුලින් තමන්ගේ විදර්ශනා නුවණ තුලින් තමන් අන්න සත්‍යක්‍රියා කරනවා. මාගේ මේ විදර්ශනා නුවණ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දැක්ම තුලින් මේ ප්‍රශ්නය යහපත් ආකාරයට විසඳේවා කියලා සත්‍යක්‍රියා කරනවා. තමන්ගේ ඥාන දර්ශනයන් තුලින් තමන් ලබන්නා වූ විමුක්තිය තුලින් ඒවා තමා උපයෝගී කරගෙන ශක්තියෙන් තමන් සත්‍යක්‍රියා කරනවා. අන්න නෝනා අපි ධර්මානුකූලව ආර්යෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් අන්න අපේ ශක්තිය ප්‍රයෝජනෙට ගන්නවා. එතෙන්දි කොතනකවත් අන්තයකට ගිහිල්ලා නැහැ. අත්තකීල මතානුයෝගයට එහෙම නැත්නම් කාමසුකල්ලිකානුයෝගයට අපි ගිහිල්ලා නැහැ. අපි නිරේතුරුවම ආර්යෂ්ඨාංගික මාර්ගයේ කියන මධ්‍යම ප්‍රතිපදාව අපි තුල වැඩෙනවා. සීලේ ශක්තියෙන් අපි සත්‍යක්‍රියා කරනවා. සමාධියේ ශක්තියෙන් අපි සත්‍යක්‍රියා කරනවා. මෛත්‍රියේ ශක්තියෙන් අපි සත්‍යක්‍රියා කරනවා. ඒ සත්‍යක්‍රියා කරන මොහොතක් පාසා අපි තුල සම්මා දිට්ඨිය අර්ථයන් වැඩෙනවා. පෙරවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි වූ ශක්තිය අපි තුල මෝදු වෙනවා. ඒ වගේම සීලේ ශක්තිය අපි තුල වැඩෙනවා. ඒ තුලින්ම සම්මා සංකප්පයන්ගේ මෛත්‍රියේ ශක්තිය අපි තුල වැඩෙනවා. සම්මා කම්මන්තයන්ගේ සීලේ පංච සීලේ ආරක්ෂාව වැඩෙනවා. සම්මා ආජීවයන්ගේ ආරක්ෂාව අපි තුල වැඩෙනවා. අපි තුල සම්මා සතියක් තියෙනවා. අපි හරි දේ දකිනවා. වැරදි දේ නෙමෙයි. සංඝයා වන අපි දෙවියන්ගෙන්, බමුණන්ගෙන්, මිනිස්සෙන්ගෙන් නිරේතුරුව වන්දනා ලබන පිරිසක්. ඒ වන්දනා ලබන්නේ කුමක් නිසාද? අපි සතු සුපටිපන්න ගුණය නිසා. අපි සතු උජුපටිපන්න ගුණය නිසා. එනිසා අපි ලෝකයාට පූර්වාදර්ශ දෙන්න ඕනේ උජුප්පටිපන්න ගුණය. මොකද උජුප්පටිපන්න ගුණය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ගුණයන්ගෙන් පමණයි මහා සංඝ රත්නය ජීවිතේ ඊළඟ තප්පරේ ජීවිතේ විනාශ වුණත් ඊළඟ තප්පරේ මේ සියල්ල විනාශ වුණත් අපි පූර්වාදර්ශයන් සමාජයට දී යුත්තේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. එතකොට ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ධර්මතාවය उपवासයේ කියන කාරණේ නන් නෙමෙයි. උපවාසයේදී තමා තමාටත් හිංසා කර ගැනීමක් තුලයි ඉන්නේ. තමා තමාට හිංසා කර ගන්න තැනදී කවදාක්වත් අපි ලෝකෙට ඒ තුලින් මෛත්‍රියක් කියන කාරණය පිළිබඳ අපිට හිතන්න බෑ. ඒ නිසා අපි අත්තකීල මතානුයෝගයන්ට ගිහිල්ලා ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරව අපි ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්න පුළුවන්. සුන්දර විසඳුම් ලැබෙන්නත් පුළුවන්. ඒ සුන්දර විසඳුම් නිසා सुंदर सिहिन लोके आस्वादयन तुल जीवत् वेन्न පුළුවන්. නමුත් ධර්මානුකූලව භික්ෂුවක් හැටියට මම බොහොම කරුණාවෙන් මතක් කරනවා ඒ සෑම ආස්වාදයක් පිටිපස්සෙම බරපතල ආදීනවයක් තියෙනවා. ඒ නිසා වැරදි අන්තයන්ට ගිහිල්ලා අපි ලබන්නා වූ සෑම ජයග්‍රහණයක්ම අනාගතයේ තව බරපතල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති කරන්නා වූ ජයග්‍රහණයක් බවටමයි පත් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සමාජයේ ඉදිරියේ රට ඉදිරියේ අපේ ජීවිතයේ ඉදිරියේ මොනසා බලවත් අභියෝගයන් මතු වුණත් ඒ සෑම අභියෝගයක්ම ජයගත හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ථයන් වැඩෙන මධ්‍යම ප්‍රතිපදාවට අදාළ මාර්ගයයි කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. මොකද මම මුලින් කිව්වා පන්සිල් මළුවාද පටන් ගන්න මොහොතේම මම කිව්වා ඉදිරි මාස 6 මේ රටට බලවත් අභියෝගාත්මක බලවත් අනතුරුදායක මාස 6ක් වෙනවා කියලා. ජනතාව බලවත් ආකාරයෙන් වංචාවට අහුවෙන බලවත් ආකාරයෙන් බොරුවට රැවටෙන බලවත් ආකාරයෙන් අනුකරණයන්ට රැවටෙන බලවත් ආකාරයෙන් ජනතාව මුලාවන්ට ලක් වෙන්න පුළුවන් මාස 6ක් ඉදිරි මාස 6ේදී උදා වෙනවා. ඒ නිසා නිරේතුරුව මේ මාස 6ේදී බරපතල අනතුරු කලා රාජ්‍ය යන්න පුළුවන්. ඒ සෑම අනතුරකින්ම අපිව මුදවලා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි ගන්නා වූ ක්‍රියාමාර්ගයන් පමණයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ගන්නා වූ ක්‍රියාමාර්ගයන් ප්‍රතිඵල ලැබෙන්න පුංචි පමාවක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ පුංචි පමාව දීර්ඝකාලීන ශක්තිමත් ප්‍රතිඵලයක් අපිට අරන් දෙනවා කියන විශ්වාසය ධර්මානුකූලව අපිට තියෙන්න ඕනේ. ආර්යයන් වහන්සේ කෙනෙකු ප්‍රකාශ කරන්නේ බුද්ධ වචනයම පමණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් දකින සැනසීමම විසඳුමම පමණක් ඔබ විශ්වාස කරන්න. ඒ විශ්වාසය සෑම මොහොතක් පාසාම තහවුරු වේවා කියලා සිරසෙම් පන්සිල් මළුවේ අපි ප්‍රාර්ථනා කරනවා. මහා රහතුන් වැඩිමග ඔස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.